සුවඳින් මුළු ලොවම නැහැවෙන තුන් ලොවටම කරුණා සිසිලස විසු ත්‍රිලෝක තිලක වූ මුනින්ද්‍රයන්න් වහන්සේගේ තෙමකුල සමරන පින්බර වෙසක් පොහොයිතා අපි පැතුමද සත් වගකම සෙත් වේවා බුදු පියාණනි ඔබේ පාද කරණි පිණිපා සියහඬ වෙසක් සිතුවිලි කාශ්‍යප නමින් වූ සම්මා සම්බුදුන් වහන්සේ මීට බොහෝ කලකට පෙර පිරිනිවන් පෑවා. කාලයේ ඇවෑමෙන් කාශ්‍යප සම්බුදු සසුන පිරිහි දහම් පහන මුළුමනින්ම නිවී ගියා. එතැන් සිට ඉතා දිගු කාලයක් අධර්මය රජ කරමින් තුන් ලොව ඝනාන්ධකාර ගැඹුරේ ගිලී ගියා. අරාජික ධර්මයේ බිලසුන් වුණා. අධර්මයේ සමග නැවත අරගලයකට සපමිනීමේ අභිප්‍රායෙන් ධර්මය උපක්‍රමශීලීව පසුබසමින් වනවැදුනා. එතැන් සිට ධර්මයේ විසින් රහසිගතව ආයුධ ඉක්රස් කරන්නට පටන් ගනු ලැබුවා. ඊට සමාන්තරව අසිරිමත් සිද්ධිදාමයක් සිදුවෙමින් තිබුණා. එනම් ඊටත් බොහෝම ඈත අතීත දවසක එක්තරා සත්ව සිතක පුංචි බෝධි බීජයක් තැන්පත් වී තිබුණා. ඒ බෝධි සිත විවිධ ආකාරයේ සිරුරු හරහා භවගානක් සෙමෙන් රෝපණය වුණා. කිසිදු හදිසියකින් තොරව ඒත් නිශ්චිත වූ දිශාවකට භවයෙන් භවය බෝධි අංකුරය වැඩිමින් පැවතුණා. කාශ්‍යප සමිඳුන්ගේ පිරිනිවනින් බොහෝ කලක් ගත වූ ඝන අන්ධකාරය මැද තවත් එක්තරා වෙසක් පෝ දිනක් උදා වුණා. මෙලෙසින් කෙමෙන් විවිධාකාරයේ භව හරහා වැඩෙමින් ආ ගමන අවසන අතුපතර විහිදුණු බෝධි වෘක්ෂයක් දරාගෙන ඒ අසිරිමත් පෝදින මිනිස් මව් කුසකින් සුවිශේෂී කුමරෙකු උපත ලැබුවා. ඒ නූතන මනුෂ්‍ය පරිණාමයේ අග්‍රඵලය ලෙසයි. ඒ කුමරුවාට දේශපාලන පරිණාමයේ අග්‍රඵලය වන සක්විත රජකමට උරුමකම් තිබුණා. යුගය තුල ප්‍රථම වතාවට අධර්ම රාජ්‍ය කම්පාවට පත් වුණා. කුමක් සිදුවනවාදැයි නොදැන සිටියත් තම අධිරාජ්‍ය අභියෝගයට ලක්වන කුමක් හෝ දෙයක් සිදුවෙමින් පවතින බව හැඟෙන්නට වුණා. එනිසාම ඒ කුමරුවා අධර්මයේ යකඩ විලංගු වන ඉහළම කම්සැප තුල සිරකරුවකු කර ගැනීමට සියලු මුරකාවල් බැඳුණා. එහෙත් ඒ අතරම බෝධි වෘක්ෂයේ ලාදම් පැහැති දළුපත් රහසේම ලියලන්නට පටන් ගත්තා. බලවන්තකමද පරදා කුලවන්තකමද බිඳදා සිල්වන්තකමට
සැලකූ බුදු පියාණන්ට වඳින් බලවන්ත කමද පරදා කුලවන්ත කමද බිඳදා සිල්වන්ත කමට සැලකූ බුදු පියාණන්ට වඳින් කමද පරදා රුදු චණ්ඩ කමද විනදා ධනවන්ත කමද පරදා රුදු චණ්ඩ කමද විනදා ගුණවන්ත කමට සැලකූ බුදු පියාණන්ට වඳින් බලවන්ත කමද පරදා කුලවන්ත කමද බිඳදා සිල්වන්ත කමට සැලකූ බුදු පියාණන්ට වඳින්. සරු ගතිය පවසා පින්වන්ත වැඩට මඟ පෑ බුදු පියාණන්ට වඳින් බලවන්ත කමද පරදා කුලවන්ත කමද බිඳදා සිල්වන්ත කමට සැලකූ බුදු පියාණන්ට වඳින්. සියහඬ වෙසක් සිතුවිලි. එහි ප්‍රතිඵලයක් ලෙස එක් දිනක් ඒ කුමරුවා මුරබටයින්ට රහසින් සිරගෙදර කුටුපවුරු බිඳගෙන වනවැදුනා. කස්සප බුදුන්ගේ බලය ශීන වී ගිය බොහෝ අතීත කාලයක වනවැදුණු ධර්මය ඒ වනය තුළ ඒ කුමරුවා සඟවා ගත්තා. ඒ කුමරුවාව තාපස රූපාන්තරණයකට පත් කරමින් ධර්මය විසින් පැවරුමක් ලබා දුන්නා. ඒ එතෙක් සැඟවුණු ධර්මයේ ආයුධ ගබඩාව සොයා ගැනීමේ පැවරුමයි. පුරා වසර 7ක් අධික වෙහෙසක් දරමින් ඒකායන අධිෂ්ඨානයෙන් ඒ තවුසානෝ ඒ සඳහා වෙහෙසුණා. එහෙත් ඒ ආයුධ ගබඩාව වනේ තුල නම් හමුුණේ නෑ. අවසානයේ ඒ තවුසානෝ වනේ තුල සෙවීම අතහැරියා. ලබා ගැනීමත් ප්‍රතික්ෂේප කිරීමත් අතහැරියා. ඉන්පසු තමාගේ ඇතුළු ගැබට යොමු වුණා. එවිට ඒ තුල රණින් නිම වූ දුරුටුවක් දිස්වෙන්නට වුණා. මේ අතර තවත් වෙසක් බොහෝ දිනයක් උදා වෙමින් පැවතුණා. දොරටුව විවර වුණා. කස්සප බුදුන් වහන්සේගෙන් පසු සැඟව ගිය
මා බල සම්පන්න ධර්මයේ ආයුධ එකින් එක අතටපත් වෙන්නට පටන් ගත්තා. අධර්ම රාජ්‍යය කම්පා වෙන්නට පටන් ගත්තා. තමා අත මෙතෙක් පැවති බලය අභියෝගයට ලක්වන අධිරාජ්‍යයක් බිහිවන බවට සංඥා දැනෙන්නට පටන් ගත්තා. බිහිවෙමින් පවතින එකී අධිරාජ්‍ය තිඹිරිගෙයීම පරාජය කිරීමට දූතයින් එවනු ලැබුවා. තව තවත් ධර්මයේ අවියායුද එතුමානු අතට පත්වන්නට එම උපකාරයක් වුණා. කළ හැකි දෙයක් වෙන ඉතිරි නොවුණු කල අවසානයේදී අධර්ම අධිරජු මහා සේනාවක් සමග කෙලින්ම යුද්ධයට පැමිණුණා. එහෙත් ඒ වන විට බෝධි වෘක්ෂය උත්කෘෂ්ටයට පරිණත වී ධර්මයේ රජු රාජාභිෂේක ලැබ කිරුළු පැළඳ සිටියා. අධර්මයේ සියලු ප්‍රහාර මල් වැසි බවට පරිවර්තනය වුණා. දසබිම්බර මාරසෙනග තන්හාරති රගා සමග පලවා හලවිතරාගි බුදුන් වඩිනවා හතවෙත බුදුන් වඩිනවා දසබිම්බර මාරසෙනග තන්හාරති රගා සමග පලවා හලවිතරාගි බුදුන් වඩිනවා හදවෙත බුදුන් වඩිනවා සංසාරේ තෙර දකින්න බලාපොරොත්තු වේ පොරුවෙන් සංසාරේ තෙර දකින්න බලාපොරොත්තු වේ පොරුවෙන් ගමන් දෙදිය අංගීරස බුදුන් වඩිනවා හදවත බුදුන් වඩිනවා සවනක් බුදු රැස්දිහිදා කරුණාවේ මුතු බැල්මෙන් සවනක් බුදු රැස්දිහිදා කරුණාවේ මුතු බැල්මෙන් මුළුතියතෙහි සිසිලමවා බුදුන් වඩිනවා හදවත බුදුන් වඩිනවා ගංගුලේ සෙනෙහි ගංගේ බුදු ගුණෙහි තරංග නැගේ මෙත් ගංගුලේ සෙනෙහි ගංගේ බුදු ගුණෙහි තරංග නැගේ සාදු 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 බුදුන් වඩිනවා හදවත බුදුන් වඩිනවා දසබිම්බර මාරසෙනග තන්හාරති පගා සමග පලවා හලවිතරාගි බුදුන් වඩිනවා හදවත බුදුන් වඩිනවා එතෙන් පටන් අනුකම්පා විරහිතව අධර්මයට පහර පිට පහර දෙමින් මිතුන් ලොව පුරාම ධර්මයේ අණසක පතුරන්නට ධර්මයේ රජුන් සමත් වුණා.
අප්‍රමාණ වූ සත්වයින් අධර්මයේ ග්‍රහණයෙන් සදහටම මිදී ධර්මාධිරාජ්‍යයේ ඉහළ සිට පහළට තනතුරු ලබන්නට වුණා. ප්‍රභාස්වරම දශක කීපය මිලිස ගෙවෙන්නට වුණා. ඒ අතර තවත් වෙසක් සඳක් මෝරා එන්නට වුණා. මුල මැද අග කිසිම තැනක පරස්පර නොවූ ධර්මයේ ආලෝකයෙන් තුන්ලෝම ඒකාලෝක කළ අධිරජ සුපහන්ව දේශ පියාගත්තා. අධර්මයේ නටබුන් කම්පණය වුණා. එතික් විසිරී තිබුණු අධර්මයේ සුන්බුන් එකින් එක නැවත නැවත ඒක රාශී වන්නට පටන් ගත්තා. සියහඬ වෙසක් සිතුවිලි. දැන්නේ අධර්මයේ අධිරාජ්‍ය නැවත ගොඩ නැගෙන කාලයයි. නැවත දිනක අධර්මය විසින් ධර්මය වනගත කරවනු ඇත. එය කවදාද නොදනිතත් නිශ්චිතවම එය සිදුවනු ඇත. එහෙත් අපට ඒ දිනය පමා කළ හැක. ඒ ධර්ම අධිරාජ්‍යයේ අපට හිමිනිලා සුන දරා නිසි රාජකාරී ඉටු කිරීමෙනි. නිසි ලෙස තෝරා බේරාගෙන නොපමාව එසේ නොකළොත් අධර්මය විසින් අපව නැවත ගිලගනු ඇත. ඒ තුළ බොහෝ දුරක අපරැගෙන යනු ඇත. අවාසනාව නම් කෙදිනක හෝ නැවත මෙතේ බුදුන් වහන්සේ පැමිණ කරන ආමන්ත්‍රණය නොඇසෙන දුරක අප සිටින්නට ඉඩ ඇත. මේ වෙසක් දින අපට පවසන්නට ඇත්තේ ධර්මය විසින්නෙන අධර්මය හඳුනාගෙන ධර්මාධිරාජ්‍යයේ රාජකාරිය ඉටු කරන ලෙසය. ඔබට අසිරිමත් වෙසක් මුන් පොහෝ දිනයක් වේවා. තෙරුවන් සරණයි. සටහන සහ ඉදිරිපත් කිරීම ජානී වසන්ති. සියහඬ වෙසක් සිතුවිලි. ඔබ බෝමැඩ සිටියත්
මිසල්සලේ ඔබ සෙවනල් තුසිරිත් දැඩිවේ නිරන්තරේ බැතියෙන් සපිරුණු ඔබගේ ලෝක නොදහම මැද මියදී අවසානය වැඩම කරන්න මිනිසත් කම ගැන බන පදයෙන්මෝ ඔය දුරලන්න ඔබ දුටු නිර්මන දැහැමියතීත අදමිතු ජන අතර අනාතය බුදුනේ බුදුපියාණනේ මනුසත්කන් දෙරනේ අඳුරමකා ගමනය කළ මැනවී පුනරාලෝක දෙනු මැනවී බුදුනේ අහස පුරා ඇහෙන ඔබේ හඬ ඒ ඔබේ හඬයි මේ සිය හඬයි සිය හඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සිය හඬ